මහජන අභිලාෂයන් හා අභිමතාර්ථයන් කුළු ගැන් වූ ජනතා නායක SWRD බණ්ඩාරනායක නම් වූ ජනනායකයා ජනතාව සැමදා සිහිපත් කරති. සැප්තැම්බර් 26 වෙනකරගෙන ඇත්තේ හොරගොල්ලේ සමාධිය අභියසට ගොස් මල් වැඩමක් තබා එතුමා සිහිපත් කොට උපහාර පිදීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයේ සිටියත් නැතත් සැප්තැම්බර් 26 වනදා හොරගොල්ලේ සමාධි උළෙල පැවැත්වීමට අමතක කරන්නේ නැත. මෙම උළෙලට දේශපාලන ભેදියකින් තොරව එක්සත් ජාතික පක්ෂයටද හැමදාමත් ඇරයුම් ලැබේ. එහෙත් එම පක්ෂයේ කිසිවෙකු එම උළෙලට ගිය බවක් අපට මතක නැත. එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්ති සත්නායක මහතාවත් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාවත් කොළඹට අධ්‍යාපන ගමනක් ආ විටවත් හොරගොල්ලට ගිය බවක් අපට මතක නැත. ඒ තරමටම පක්ෂයට බණ්ඩාරනායක වහකදුරු තිත්තය. එහෙත් පසුගිය 26 වනදා තිස්සත්නායක ඒජේ මුසාමීල් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සහ පත්කල මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ගාලු මෝදර බණ්ඩාරනායක පිළිරුව අභියසට ගියහ. කිසිවෙකු අතේ මල් කලඹක් තිබෙනු අප දුටුවේ නැත. ඉතා ඉවසිල්ලෙන් අප බැලුවේ ඔවුන්ගේ අතේ දාර කඹයක්වත් තිබේ දැයි යන්නය. එහෙත් කඹයක් තිබුණේද නැත. එහි ගිය පිරිසෙන් තිස්සත්නායක මෙසේ වැළපුණේය. අද ඒ පිළිරුව තනි වෙලා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද තනි වෙලා තිබෙන බව තමයි අපිට පේන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාව අමතක කරනවා නම් ජනතාව අමතක කරන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. හිටි හැටියේම එක්සත් ජාතික පක්ෂයට බණ්ඩාරනායක මැතිතුමා සිහිපත් වූයේ තවත් මහා වින්නැහියකට දැයි අපට සිතන්නට සිදු වී තිබේ. අප එසේ කියන්නේ 1977 බලයට පත් JR ජයවර්ධන සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නේ කූඩුවෙන් නිදහස් කළ සුනක රලක්සේ එක්සත් ජාතික පක්ෂයේ මැරයන්ට ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීමට ඉඩකඩ සැලසෙන පරිද්දෙනි. එය ඔහු අඩුවක් නැතිව කළහ. අවසානයේ අහිංසක මිනිසුන්ගේ කුකුල් කොටු එළවලු කොටු විනාශ කොට අහිංසක සතුන් මරා මස් කෑහ. එපමණක් නොව බණ්ඩාරනායක පිළිමය දුටු මැරයෝ බෙල්ලට කඹයක් දමා එය බිමට බාගෙන පාර දිගේ ඇදගෙන ගිය බව තිස්සත්නායකට සහ හර්ෂද සිල්වාට මතක නැතත් මුසාමිල්ට නම් හොඳටම මතකය. ඒ තරමටම බණ්ඩාරනායක නමටත් පිළිරුවටත් එක්සත් ජාතික පක්ෂය අගෞරව කළහ, නින්දා කළහ. බණ්ඩාරනායක පවුලට සම්බන්ධ වූ විජය කුමාරතුංගට කළේද පොල්හේන් ගොඩ තිබූ පිළිරුව ගලවා සීදුවේ සවිකිරීමය. මේ අයුරින් බණ්ඩාරනායක නමට නිග්‍රහ කළ එක්සත් ජාතික පක්ෂයට ඊයේ පෙරේදා බණ්ඩාරනායක යළිත් සිහිපත් වූයේ කුහකකමට සහ දේශපාලන සටකපටකමටය. එවැනි සටකපටකම් වලින් ජනතාව රවටන්නට එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් ඉඩ නොලැබෙනු ඇත. විමසුම පිටපත මහින්දාබේ සුන්දරගේ.